ආයිබෝවන් ඔයාලා ඔක්කොටම ඉතින් මගේ දෙවෙනි වීඩියෝ එකෙන් අධ්‍යාපනය සම්බන්ධ දෙවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ ලංකාවේ විශේෂයෙන්ම 6 සිට 11 දක්වා ඉන්න ළමයින්ට මේක උසස් පෙළ සම්බන්ධවත් මේ සයිට් එකේ තියෙනවා මේක ගොඩක් වැදගත් වෙන 6 11 ඉන්න ළමයින්ට කියලා තමයි මගේ මතය. ඒතකොට මේ සයිට් එකේ නම තමයි ඊතක්සලාව. මේක භාෂා තුනෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනෙන්ම තියෙනවා. ඔයාලගේ ලංකාවේ තියෙන විෂය නිර්දේශයේ තියෙන්නේ ඕනම විෂයක් තියෙනවා. එතකොට සිංහල භාෂාව ඕන නම් සිංහල භාෂාවෙන් තෝරගෙන ආර සිංහල සිලබස් එක හරහා ඒ සිලබස් එක ඕනම පාඩමක් තෝරගන්න පුළුවන්. එහෙමත් ඒකේ ප්‍රශ්න තෝරගන්න පුළුවන්. ඒ සම්බන්ධ වීඩියෝස් එහෙම බලන්න පුළුවන්. ඔයාලට මේක account එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේක වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් අපිව අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. හොඳනම් වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම්. එතකොට මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරගෙන යන සයිට් එකක්. මේකේ ඔයාලට ශිෂ්‍යෙක් විදිහට ඕනනම් ගිහිල්ලා account එකක් හදාගෙන account එකක් හදාගෙන register වෙන්න පුළුවන්. ඒ හරහා වාට ඇක්සස් එක වැඩි වෙනවා. ගොඩක් දේවල් ගොඩක් විෂය කරුණු වලට යන්න පිවිසීමට වාට ලේසි වෙනවා. එහෙම නැත්නම් ගුරුවරයෙක් මේක පරිහරණය කරනවා නම් මේක රිෆර් කරනවා නම් වාට ගුරුවරයෙක්ට ඒ කැටගරිය තෝරගෙන account එකක් හදාගෙන register වෙන්න පුළුවන් මේකේ ෆ්‍රී. එතකොට මේක තියෙනවා වාට ගොඩක් විෂය කරුණු වල පාඩම් වල අපි ගත්තොත් එහෙම අනුපාඩම්ක තියෙන අනු කොටස්. දැන් උදාහරණයක් විතර මෙතන තියෙනවා 11 අවසර මේ නව නිර්දේශයේ ගණිතය කියන විෂය ගත්තොත් තාත්වික සංඛ්‍යා, දර්ශක හා ලඝු ගණක 1, දර්ශක හා ලඝු ගණක 2, ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය, ඝන වස්තු වල පරිමාව මෙහෙම 1 2 3 පිළිවෙලට ඔයාලගේ පෙළපොතේ තියෙන විදිහට පාඩම් අනු පිළිවෙලට මේකේ තියෙනවා. උතුර මේ අපි ගත්තොත් මේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. මේකේ පෙළපොත ඔයාලට PDF ආකාරයෙන් ෆෝමැට් එකෙන් ගන්න පුළුවන් ගන්නවා නම් ඒකක පරීක්ෂණයක් වෙනම තියෙනවා නාලන්දා විද්‍යාලයෙන් කරගෙන යන. තාත්වික සංඛ්‍යා පාඩමේ ඔයාලට වීඩියෝස් දශම සම්බන්ධ ප්‍රශ්නයක් නම්, කරණ සම්බන්ධ ප්‍රශ්නයක් නම්, හරය පරිමේය කරන කියන කොටස ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා අවබෝධ කරගන්න. දැන් දර්ශක හලක් ගන්නක එක ගත්තොත් එහෙම අපි එතන තියෙනවා දර්ශක හලක් ගන්නක පළමු කොටස සරල හැඳින්වීමක් වීඩියෝ එකක් මගින් ඔයාලට එතන තියෙනවා. එහෙම එහෙම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ කොහොමද මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන්නේ. මේ වෙලා සිංහල මාධ්‍ය සම්බන්ධව ගණිතයේ සිලබස් එක. මෙතන මධ්‍ය ලක්ෂ ප්‍රමේය, ප්‍රස්ථාර සමීකරණ, සමකෝණික ත්‍රිකෝණ නේද, ඒ හැම එකක්ම එම පාඩමක් සම්බන්ධවම මේ වගේ විදිහට විස්තර තියෙනවා ඔයාට. ඒතර පල්ලෙහාට අපි ගියොත් එහෙම මේකේ මේ න්‍යාස පාඩම, අසමානතා, එතකොට නේද මේ ගණිතයේ විෂයට විතරක් නෙවෙයි අනිත් විෂයන් වලටත් මේක මේ විදිහටම මෙයාලා ඔයා ලංකාවේ ඉන්න සියලුම ළමයි වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා මේ සයිට් එක. මෙතන ගත්තොත් DP අධ්‍යාපනික නාලිකාව කියලා ඒගොල්ලෝ කරගෙන යන නාලිකාවක් තියෙනවා. එතන වීඩියෝස් ටිකක් ඇඩ්වාන්ස් විදිහට ඒක විස්තර කරලා තියෙන වීඩියෝස් තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් මේ සයිට් එකට ගියොත් එහෙම. ගොඩක් අය මං හිතන්නේ මේක දන්නවා. හැබැයි 50%ක් දන්නවා කිව්වොත් එහෙම මං හිතන්නේ 50%ක් මේක දන්නේ නැහැ වගේ අදහසක් තියෙනවා. පෙළපොත්වලත් මං හිතන්නේ මේක තියෙනවා පිටුවල ගහලා මේ ඉතක්සලාව කියලා. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී සයිට් එකක්. ඉතින් ඔයාලට හිතනවා නම් අද වීඩියෝ ගොඩක් ඔයාලට වැදගත් වුණා කියලා අනිවාර්යයෙන්ම අපි subscribe කරන්න කියලා වාගෙන් ඉල්ලලා ඉන්නවා. එහෙනම් ඔක්කොටම ආයුබෝවන්.